පොහොය වර්ණනාව නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දවස අපගේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ත්‍රිවිධ මංගල්‍යයන් සැමරෙන අසිරිමත් වෙසක් පොන් පොහොය දවසයි හැම දිනාටම ශ්‍රී සුභ වෙසක් මංගල්‍යයක්ම වේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරමින් පොහොය විස්තරය පොහොය වර්ණනාව ඔබට ශ්‍රවණය කරන්නට අවස්ථාව ලබා දෙන්නයි සූදානම් වෙන්නේ පින්වත්නි තුන් ලෝකාග්‍ර ශාන්තිනායක සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ කල්ප 100කට දුර්ලභ වශයෙන් රහතන් වහන්සේලා වදාළේ කල්ප 100කට බුදුරජාණන් වහන්සේලා දුර්ලභයි කියලා සන්තුසිත මහ බෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් බලා ඇසලපුන් පොහොය දවසේ මෞකුස පිළිසිඳගෙන දසමසක් ගස වුණ තැන වෙසක් පුන් පොහොය දවසේදී මේ මනුලොව ලුම්බිනි සල්වනේ සිද්ධාර්ථ කුමරාණන් ලෙස මනුලොව පාතැබුවා මේ මිහිමඩල සනසා වදාලා අනන්ත අප්‍රමාණ දෙව්බඹුන් පූජා පවත්වද්දී සත්පියවර මතින් වැඩමකොට සිංහනාද කළා ඒ අපගේ තුන් ලෝකාග්‍ර භාග්‍යවතුන් වහන්සේගේ ජාත චේතිය ලුම්බිනි සල්වනය අදටත් දඹදිව නේපාල රාජ්‍යයේ අද ඒ ඉතාම පැහැදිලි සාක්ෂි සහිතව මෙතනයි අපගේ භාග්‍යතුන් වහන්සේ ඉපදුනේ කියලා සොයාගෙන තිබෙනවා ඒ උතුම් ජාත චේතියට ඒ ලුම්බිනි සල්වනයටත් අපි හැමදෙනාම නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා පින්වත්නි බුදුරජාණන් වහන්සේ මහබෝසතාණන් වහන්සේ මේ ලෝකයට උපන්න දවසේම වජිරාසනයේ පිහිටන තැන නිරංජරා නදී අසබඩ මේ මහා පෘථුවිය නාභිය මධ්‍ය මණ්ඩලයේ කේන්ද්‍රයේ මහා බෝරජාණන් වහන්සේ දිනෙත් හැරවදාලා මහා බෝධීන් වහන්සේ පින් බලයට මහා පෘථුවියෙන් මතු වුණා මහා බෝසතාණන් වහන්සේ මනුලව උපදින දවසේ මහා බෝසතාණන් වහන්සේ සසර පාරමී ධර්මයන් පුරන සමයේ ඒ පාරමී ධර්මයන් පුරන්ට ළඟින්ම ඉඳගෙන හැම කටයුත්තකටම උදව්පකාර කළ කරුණා මෛත්‍රියෙන් පිරිපුන් සිත් ඇති ඒ යශෝදරාවන් පහළ වුණෙත් වෙසක් පුන් පොහොය දවසකයි. සුපබුද්ධ රජුට දාව යශෝදරා බිසව උපත ලැබුවා. ඒ වගේමයි පින්වත්නි ඒ මහබෝසතාණන් වහන්සේ මනුලව පහළ වෙන දවසේ කාලුදායි නම් වූ ඉතා විශ්වාසවන්ත අමාත්‍ය තනතුරට සුදුසු ඒ පින්වන්ත පුත්‍ර රත්නය මේ මනුලව ඉපදුනා. ඒ වගේම චන්න නම් වූ ඇමතියා මනුලව ඉපදුනා. ඒ වගේම කන්තක අශ්වයා මනුලව ඉපදුනා. සතර මහා නිධාන පහළ වුණා. මෙවැනි අසිරිමත් සිදුවීම් වලින් පිරිච්ච මේ වෙසක් පුන් පොහොය දවස තව තවත් පූජනීයත්වයට පත් කරමින් 29 වසරේදී ගිහි ජීවිතය අත්හැරලා 6 වසක් පුරාවට දුෂ්කර ක්‍රියා කරලා සියලු අන්තයන් අත්හැර මධ්‍යම ප්‍රතිපදාව නම් වූ සුන්දර ආර්ය අෂ්ටාංගික මාර්ගය තමන් වහන්සේ විසින්ම සොයාගෙන ඒ නිවන් මඟ වැඩම කොට උතුම් ශ්‍රී සම්බෝධිය වජිරාසන මත වැඩ හිඳිමින් සාක්ෂාත් කොට වදාළේ දස මරසින් පරදවා තුල්නව ශ්‍රී සම්බුද්ධත්වයේ කෙරුල දැරුවේ මේ පින්බර වෙසක් පුන් පොහොය දවසේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙසක් පුන් පොහොය දවසේ ශ්‍රී සම්බෝධිය අවබෝධ කරගෙන බරණස ඉසිපතන මිගදාය දහම්සක පවත්වලා වසර 45ක් පුරාවට දඹදිව තලේ පුරා සිසාරා වැඩම කරමින් දෙවියන් මරුන් බඹුන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව්මිනිස් ප්‍රජාව තුළ පිනතියන් ගුණතියන් සොයා යමින් ඔවුන්ට මේ උතුම් නිවන් මඟ පෙන්වාගෙන ලක්ෂ සංඛ්‍යාත සත්‍යයන් පිරිසක්
සසර කතරින් එතෙර කරවා වදාලා උන්වහන්සේ සියලු සම්බුදු කිස නිමා කොට උපවර්තන සාල වනෝද්‍යානයේ පරිනිර්වාණ මංචකයේ වැඩ හිඳිමින් භික්ෂූන් වහන්සේලාට අවවාද කළා. හන්දදානි භික්ඛවේ ආමන්ත්‍යාමීවෝ වය ධම්මා සංඛාරා අපමාදේන සම්පාදේත. පින්වත් මහණෙනි, අවසන් වරට මම ඔබ අමතමි. සියලු සංස්කාරයෝ නැසෙන සුළුයි, නොපමාව කුසල් වඩන්න කියලා. ඒ භාග්‍යවතුන් වහන්සේ අවසාන අවවාදයේ කොට පිළිවෙලින් සමාධි සමාපත්තීන්ට සමවදිමින් නැවත නේව සංඥා නාසඤ්ඤායතනයේ සිට පහළට සමාධි සමාපත්තිවලට සමවදිමින් පැමිණ පළවෙනි ධ්‍යානයෙන් නැගී සිට දෙවෙනි ධ්‍යානට සමවැදිලා, දෙවෙනි ධ්‍යානයෙන් තුන්වෙනි ධ්‍යානට සමවැදිලා, තෙවෙනි ධ්‍යානයෙන් සිව්වෙනි ධ්‍යානට සමවදිනවා සමගම මේ ලෝකයේ එළිය කොට වදාළ හිරු මඩල, මේ ලෝකයේ දැක වදාළ නිත්‍යගල සදහටම නිවී ගියා, සදහටම පියවී ගියා. මහා පරිනිර්වාණය සිදු වුණා. පින්වත්නි, මහ පොළව කම්පා වුණා. මේ විදිහේ අසිරිමත් සිදුවීම් රාශියක් සිදු වෙච්ච මේ පින්බර වෙසක් පුන් පොහොය දවස අපි හැම දෙනාගේම ජීවිතවලට වටිනාම දවසයි. ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේ පිහිටවන්නට ඒ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කරන ලද්දේ වෙසක් පුන් පොහොය දවසක. ඉතින් මේ විදිහේ අසිරිමත් සිදුවීම් වලින් සමන්විතව පෙර කල ඉඳලා ශ්‍රී ලංකාවේ මහා රජවරුන්, අමාත්‍යාදීන් ඉතා ගෞරව පුරස්සරව සමරා පින් රැස් කරගත්ත මේ උතුම් වෙසක් පුන් පොහොය දවස අපි හැම දිනාම ශාස්ත්‍රඥ වහන්සේගේ අනන්ත ගුණකඳ සිහිපත් කරමින් දානාදී පින්කම් සීලාදී ගුණධර්ම භාවනාදී ප්‍රතිපත්තීන් පුරුදු කරගනිමින් අපගේ ජීවිතේ වාසනාවන්තම පින්වන්තම දිනේ බවට පත් කරගන්නට අපි අදිෂ්ඨාන කරගමු. ඉතින් ඒ සඳහා හැම දිනාටම තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ සලසේවා. හැම දිනාටම ශ්‍රී සුභ වෙසක් මංගල්‍යයක්ම වේවා. හැම දිනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. පොහොය වර්ණනාව